ऑल इन वन विथ निर्माण मगे चैनल निकट ओगुल्लो सादरेन पिलिगन्नवा अद मम अनबॉक्स करन्न कथा करन्न गिनावा गैस कुकर एकक उदुन पहकिन समन्वित ए वगेम तमाई अवन एककुत एक ब्रांड एक मीडिया ब्रांड एक गैन कथा करोत एहेम मेक बेजियाव चाइना वल निष्पादनयक 1968 तमाई मेगुलोगे कर्मांत शालाव पटन गन्ने मेक आयतिकरु तमाई हे जियानजियन महात्म्या රටවල් 200කට වැඩි ප්‍රමාණයකට මේගොල්ලෝගේ නිෂ්පාදන බෙදා හරිනවා. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා 500කට වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ පවත්වගෙන යනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් සහාතික තත්ත්ව සහාතික වලට පවා මේගොල්ලෝගේ කර්මාන්ත ශාලාව එකතු වෙලා තියෙනවා. ඒ තමයි Good Designing Award එක එකතු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි Red Dot එකත් එකතු කරන් තියෙනවා. ඒ වගේම තමයි IF Designer එකත් එකතු කරන් තියෙනවා. ඊළඟට කර්මාන්ත ශාලා Designing Excellence Award එකත් මේගොල්ලෝ එකතු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මීඩියා ආයතනය රටවල් 135කට වැඩි ප්‍රමාණයකින් තත්ත්ව පරීක්ෂණ සහතික ලබාගෙන තියෙනවා. AC unit වායු සමීකරණ ගැන කතා කරොත් ලෝකෙම 120කට වැඩි ප්‍රමාණයක් මීඩියා ආයතනයේ විසින් පාවිච්චි කරනවා කියලා සමීක්ෂණ දත්ත වාර්තාවල සටහන් වෙනවා. දැන් අපි බලමු බොක්ස් එක අන්බොක්ස් කරලා කොහොමද ගෑස් කුකර් එකෙත් අවන් එකෙත් වැඩි දුර විස්තර කියලා. මෙන්න මේ විදිහට තමයි ගෑස් කුකර් එකේ උඩ කොටස මේගොල්ලෝ නිර්මාණය කරලා තියන්නේ. ඒ වගේම මෙතනින් ග්ලාස් ඩෝ එකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තියන්නේ අපි මේ ටික ඉවත් කරගෙන බලමු. අපි බලමු මේකේ එක උදුනක් පික්ස් කරගෙන කොහොමද මේකේ පෙනුම කියලා. මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ අවන් එක නිර්මාණය කරලා තියන්නේ. මෙන්න මෙහෙම මේ දොර ඕපන් කරගන්න පුළුවන්. මුලින්ම මෙන්න මෙතනින් හම්බ වෙනවා user manual එක. මේකේ සියලුම විස්තර සඳහන් වෙනවා මේ oven එකට සම්බන්ධයෙන් සියලුම විස්තර මේ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් මේ මොකද්ද මේ මේක තමයි මේ oven එකේ leg 4. මෙන්න මේ විදිහට හම්බ වෙනවා. මේ oven එකේ leg 4. ඊට පස්සේ මෙතනින් මේ මොකද්ද මේ තියන්නේ අවන් එකේ මේ තියන්නේ කුකර් එකේ බර්නර් 4 මෙන්න මේ විදිහට හම්බ වෙනවා ඊට පස්සේ මේ මෙන්න මේ විදිහට මේක තවත් බර්නර් එකක් මෙන්න මේ විදිහට හම්බ වෙනවා අපි එකක් පික්ස් කරලා බලමු කොහොමද මේකේ පෙනුම කියලා මෙන්න මේ විදිහට මෙන්න මේ metal plate එක මෙන්න මේක උඩින් මෙන්න මේ විදිහට තියන්න තියන්නේ මම අනිත් ඒවත් පෙන්වන්නම් කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා මෙන්න මේ metal plate එක මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ මේක තියාගමු මෙන්න මේ විදිහට තමයි කුකර් එකේ උදුන් පහ පික්ස් කරගන්න ඕනේ අපි බලමු එහෙනම් oven එක open කරගෙන මේක තමයි oven door handle එක මෙන්න මේ විදිහට මේක open කරන් බලමු මෙන්න මේ විදිහට තමයි oven එක පේන්නේ මේක මේගොල්ලෝ එකතු කරලා තියෙනවා बेकिंग ट्रे එකක් ඒ වගේම රොටේටින් ග්‍රිල් එකක් ඒ වගේම බාබකියු ග්‍රිල් එකකුත් එකතු කරලා තියෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ oven එකේ ධාරිතාව ලීටර් 115ක් විදිහට සඳහන් වෙනවා ඒ වගේම මෙන්න මේ තියන්නේ මුලින්ම මෙන්න මේ ට්‍රේ එක තමයි බේකින් ට්‍රේ එක ඒ කියන්නේ අපිට කේක් එකක් පීස් එකක් වගේ එකක් හදාගන්න ඕන නම් මෙන්න මේ ට්‍රේ එක යූස් කරන්න හැකියාවක් තියෙනවා ඊළඟට මෙන්න මෙතනින් මේගොල්ලෝ දීලා තියෙනවා මේක තමයි रोटेटिंग ग्रिल हेकिन आप मस वगे देवा मे मेतंट संबंध कर ला मे मेतंट मे विद्य संबंध कर ला मेक
මෙන්න මෙතෙන්ට මේ විදියට සම්බන්ධ කරලා හැකියාවක් තියෙනවා අපිට මේ 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 ස්ටික් එක රොටේට් කරගන්න ඊළඟට අපි බලමු ඊළඟ එක ඊළඟට මෙන්න මෙතනින් අපිට දීලා තියෙනවා මේක තමයි බාබකියු ග්‍රිල් එක මෙන්න මේ විදියට දීලා තිනවා බාබකියු ග්‍රිල් එක ඊට පස්සේ තවත් ට්‍රේ එකක් මෙන්න මෙතනින් එනවා මේ විදියට මෙන්න මේ ට්‍රේ එක තමයි ඩ්‍රොපින් ට්‍රේ එක කියලා කියන්නේ මේක එකතු වෙනවා ඔයිල් වර්ග ඔක්කොම ඇවිල්ලා මෙන්න මේ ට්‍රේ එකේ තමයි එකතු වෙන්නේ මෙන්න මේක තමයි අවන් එකේ ගෑස් බර්නර් එක ඊට පස්සේ මෙන්න මේ විදියට තවත් එකක් නිර්මාණය කරලා තියෙනවා යටින් ඒ වගේම මෙන්න මෙතනිනුත් මේගොල්ලෝ ඩෝ එකක් දීලා තිනවා මෙන්න මේකට හේතුව තමයි මේ ගෑස් එක ගොඩක් හීට් වෙන හින්දා මෙතන මේගොල්ලෝ ස්පේස් එකක් තියලා තිනවා මේ තියන්නේ මේ අවන් එකේ ලෙග් හතර මෙන්න මේ ලෙග් නිර්මාණය කරලා තියන්නේ ගොඩක් උසට මොකද හේතුව කිව්වොත් එහෙම අවන් එකේ වාතාශ්‍රය හොඳින් අවන් එක හරහා ගමන් කිරීමට හැකියාවක් වෙන පරිදි තමයි මෙන්න මේ ලෙග් නිර්මාණය කරලා තියන්නේ ඒ වගේම මේවා මෙන්න මේ ලෙග් ඇඩ්ජස්ට් කරන්න හැකියාවක් තියෙනවා මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට අපි ස්ථානගත කරන තැන උස අනුව සකස් කරගන්න හැකියාවක් තියෙනවා දැන් අපි බලමු කුකර් එකේ කන්ට්‍රෝල් පැනල් එක කොහොමද මේගොල්ලෝ නිර්මාණය කරලා තියන්නේ කියලා මුලින්ම මෙන්න මෙතනින් ස්විච් බෝඩ් එකක් මේගොල්ලෝ මෙන්න මේ විදිහට දීලා තියෙනවා ස්විච් එක තමයි ඉග්නේටර් එක මේ කුකර් එකේ ගෑස් එක බර්න් කරන්න සපෝට් කරන පවර් සප්ලයි එක අපි ගන්නෙ මෙන්න මේ ස්විච් එක හරහා මෙන්න මේ ස්විච් එක හරහා තමයි අපි ගන්නෙ ඊට පස්සේ මෙතනින් දීලා තියෙනවා මේක තමයි රොටේටින් ග්‍රිල් එක රොටේට් කරගන්න ස්විච් එක මෙන්න මේ විදිහට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා මෙන්න මේ අවන් එක ඇතුලේ බල්බ් එකක් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා අන්නේ බල්බ් එක ඔන් ඔෆ් කරන ස්විච් එක තමයි මෙන්න මේ තියන්නේ ඊළඟට මෙන්න මෙතනින් දීලා තියෙනවා ග්‍රිල් එකේ අවන් එකේ ගෑස් එක කන්ට්‍රෝල් කරගන්න නොබ් එක මෙන්න මෙතනින් මේ විදිහට මේගොල්ලෝ දීලා තියෙනවා ඊට පස්සේ මෙතනින් මේගොල්ලෝ දීලා තියෙනවා අවන් එකේ ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරගන්න කන්ට්‍රෝලර් එක මෙන්න මෙතනින් මේක මේ විදිහට දීලා තියෙනවා මේකේ සඳහන් වෙනවා 145 to 220 දක්වා ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරගන්න හැකියාවක් තියෙනවා උදාහරණයක් විදිහට අපි කේක් එකක් ගත්තොත් ඒ කේක් එකේ රෙසිපි එකේ සඳහන් වෙනවා මෙන්න මේ උෂ්ණත්වයේ යටතේ උනේ මේ කේක් එක බේක් කරගන්න කියලා හැකියාවක් තියෙනවා මෙන්න මෙතනින් අපිට උෂ්ණත්වය කන්ට්‍රෝල් කරගන්න ඊළඟට මෙන්න මෙතනිනුත් දීලා තියෙනවා තවත් කන්ට්‍රෝල් නොබ්ස් 6ක් අපි බලමු මොනවද ඒ කියලා මේ නොබ්ස් වලින් තමයි ගෑස් කුකර් එක කන්ට්‍රෝල් කරන්නේ උදාහරණයක් විදිහට මෙන්න මෙතන මේ සිම්බල් එක සටහන් වෙනවා මේක වම් අත පැත්තේ අන්තිම උදුන තමයි මෙන්න මේ කන්ට්‍රෝල් නොබ් එක හරහා අපිට පාලනය කරන්න හැකියාවක් තියන්නේ ඊට පස්සේ මේක සඳහන් වෙනවා මෙන්න මෙතනින් මේක තමයි වම් අත පැත්තේ උඩම උදුන සම්බන්ධ කරලා තියන්නේ මෙන්න මේ නොබ් එකට ඊට පස්සේ මෙතනින් තියෙනවා මේක තමයි මිඩල් බර්නර් එක පැහැදිලිවම සඳහන් වෙනවා මේක මෙන්න මෙතනින් ඊට පස්සේ තවත් උදුන් දෙකක් තියෙනවා මේක දකුණු අත පැත්තේ පල්ලෙහා උදුනත් උඩ උදුනත් මෙන්න මේ නොබ්ස් දෙකෙන් කන්ට්‍රෝල් කරන්න හැකියාවක් තියෙනවා ඊළඟට මෙන්න මෙතනින් මේගොල්ලෝ දීලා තියෙනවා ටයිමර් එකක් මෙන්න මේ ටයිමර් එක සම්බන්ධ කරලා තියන්නේ මේකේ තියෙන අවන් එකට මෙතනින් සඳහන් වෙනවා 10 මිනිත් to 50 මිනිත් දක්වා ටයිමර් එකක් මෙන්න මේ අවන් එක සඳහා මේගොල්ලෝ එකතු කරලා තියෙනවා මේ ටයිමර් එකට ගොඩක් ලොකු එලාම් එකක් එකතු කරලා තියෙනවා හොඳ ටෝන් එකක් එක්ක මේ ටයිමර් එක හරහා ගෑස් එක කට් ඔෆ් වීමක් සිද්ධ වෙන්නේ නැහැ මේගොල්ලෝ එකතු කරලා තියෙන එලාම් එකක් විතරමයි අපි බලමු කුකර් එකේ පිටුපස කොහොමද මේගොල්ලෝ නිර්මාණය කරලා තියන්නේ කියලා. මම කුකර් එක අනිත් පැත්ත හරවගත්තා. දැන් මෙන්න මේ විදිහට තමයි කුකර් එක පේන්නේ. මෙන්න මේ කුකර් එකේ ප්‍රධාන ගෑස් හෝස් ඉන්ලට් එක තමයි මෙන්න මේ තියන්නේ. මේකේ විශේෂත්වයක් තියෙනවා මේ හෝස් එක මේගොල්ලෝ බයිපාස් කරලා මේකේ කුකර් එකේ වම් අත පැත්තටත් එකතු කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට කුකර් එකේ දකුණු අත පැත්තටත් මේගොල්ලෝ එකතු කරලා තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ ඉන්ලට් එක බයිපාස් කරන්න ප්‍රධාන හේතුව තමයි මේ ගෑස් කුකර් එක විශාලත්වයෙන් වැඩි නිසා
මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරන හෝස් එක මේ පැත්තට ක්‍රොස් කරන එක වළක්වා ගන්න තමයි මේගොල්ලෝ මේ ඉන්ලට් එක බයිපාස් කරලා තියන්නේ. දැන් අපිට හැකියාවක් තියෙනවා ගෑස් සිලින්ඩරේ මේ පැත්තෙන් තියලා මෙන්න මේ කනෙක්ටර් එකට කනෙක්ට් කරන්නත්, ඒ වගේම යහපැත්තෙන් ගෑස් සිලින්ඩරේ තියාගෙන යහපැත්තේ ඉන්ලට් එකට කනෙක්ට් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඊළඟට මේ තියන්නේ කුකර් එකේ පවර් කේබල් එක. මේක 13 ඇම්පියර් විදියට සඳහන් වෙනවා. ඒ වගේම දිග මීටරයක් විදියට සඳහන් වෙනවා. දැන් අපි බලමු මේ කුකර් එක කොහොමද ආරක්ෂිතව නිවැරදි විදියට පාවිච්චි කරන්න කියලා. මුලින්ම කුකර් එක ස්ථානගත කිරීමේදී අපි මේ කුකර් එක ජනේලයක් හරි දොරක් හරි අතරින් වාතාශ්‍රය හොඳින් ලැබෙන තැනක ඕනේ කුකර් එක ස්ථානගත කරන්න. ඒ වගේම තමයි කාපට් එකක් අතුරලා තියෙන පොළවක මේ කුකර් එක ස්ථානගත කරන්න එපා. ඊළඟ එක තමයි මේ කුකර් එක ස්ථානගත කරනකොට බිත්තියකට සාපේක්ෂව ඇති දුර අවම වශයෙන් අඩියක්වත් තිබිය යුතුයි. ඊළඟට මේ උදුන සඳහා එක්සෝස් පෑන් එකක් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ මේ මට්ටමේ ඉඳලා මෙන්න මේ කුකර් එකේ මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර 80ක් 85ක් උඩින් තමයි අපිට එක්සෝස් පෑන් එකක් සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපි බලමු සිලින්ඩර් එක ගෑස් සිලින්ඩර් එක කොහොමද සම්බන්ධ කරගන්න ඕනේ කියලා. ගෑස් සිලින්ඩර් එක මුළු තැන්ගේ එලියෙන් සම්බන්ධ කරගන්න තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම මේ අවන් එක සඳහා අපි ගවර්න්මන්ට් එකෙන් අරගෙන නලයක් දිගේ නලයක් මාර්ගයෙන් අරගෙන ගෑස් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රෙෂර් රෙගියුලේටරයක් අපි සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන පවර් කේබල් එක එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට සම්බන්ධ කරගන්න එපා. ඒ වගේම තමයි වෝල් ඇඩැප්ටර් එකකටත් සම්බන්ධ කරගන්න එපා. කෙලින්ම වෝල් ෂොකට් එකකටම මෙන්න මේ පවර් කේබල් එක සම්බන්ධ කරගන්න ඕනේ. මේකේ ගෑස් සිලින්ඩර් එකට සම්බන්ධ කරන PVC හෝස් එකත් රෙගියුලේටර් එකත් අනිවාර්යයෙන්ම අවුරුදු 4මාරකට 5කට වෙනකොට මාරු කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේකට පාවිච්චි කරන්න ඕනේ ගෑස් සිලින්ඩර් එක කිලෝ 2මාරකට වැඩි ගෑස් සිලින්ඩරයක් ඕනේ මෙන්න මේ කුකර් එක සඳහා පාවිච්චි කරන්න. ගෑස් උදුන පාවිච්චි කරන්න ඉස්සරින් අනිවාර්යයෙන්ම මෙන්න මේ ස්ටිකර් එක ගලවලා අයින් කරගන්න ඕනේ. මෙන්න මෙතනින් මේ ස්ටිකර් එක ගලවලා අයින් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ගෑස් කුකර් එක පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. මොකද කිව්වොත් අපේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා. ඊට පස්සේ මෙන්න මේ ගෑස් උදුන් ටික රස්නේ නම් පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ මෙන්න මේ ග්ලාස් ඩෝ එකත් ඕපන් කරලා තියන්න ඕනේ. ඊළඟට අපි බලමු කොහොමද මේකට මේ පොට්ස් භාජන තෝරගන්නේ කියලා. මේකේ තියෙන මේ ගෑස් උදුන් වලට ගැලපෙන භාජන ඕනේ අපි හැමනිතරම තෝරගන්න. උදාහරණයක් විදියට මෙන්න මේ ලොකු ලිපක ලොකු උදුනක පුංචි භාජනයක් තිබ්බොත් එහෙම ඒ ගෑස් අපතයාමක් සිදු වෙනවා. ඒ වගේම තමයි අපේ කාලය අපතයාමකුත් සිද්ධ වෙනවා. ඒක හින්දා මේකට ගැලපෙන උදුනට ගැලපෙන හට්ටියක් නිසි ආකාරව පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට අපි බලමු මෙන්න මේ අවන් එක පැත්තට ගිහිල්ලා මොනවද වැඩිදුර විස්තර කියලා. ඊළඟට මෙන්න මේක තමයි අවන් එකේ දොර. මෙන්න මේ අවන් එකේ දොර මත ග්ලව්ස්, ඒ වගේම මේ අවන් එක පිරිසිදු කරගන්න ගන්න රෙදි වගේ දේවල් මෙන්න මේ දොර මත රඳවලා තියන්න එපා. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ අවන් එකේ අපි පාවිච්චි කරන ට්‍රේ එක විතරයි අපි පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට අපිට ග්‍රිල් එක පාවිච්චි කරන්න ඕන නම් ග්‍රිල් එක විතරයි අපි අවන් එකට සම්බන්ධ කරගන්නේ. අනිත් ට්‍රේ ටික අපි ගලවලා ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවන් එක පාවිච්චි කරන්න නැති අවස්ථාවේදී අපි ස්ටෝර් එකක් විදිහට භාවිතා කරන්න හොඳ නැහැ. ඒ වගේම මෙන්න මේ තියන්නේ මේක තමයි අවන් එකේ ලයිට් එක. මෙන්න මේ ලයිට් එක අපි ඔන් කරන්න ඕනේ අවන් එක ඔන් කරාට පස්සේ. ඒ වගේම තමයි මේ අවන් එකේ ඩෝ එක ඉස්සරහා ගොඩක් හොඳ ස්පේස් එකක් උවමනා වෙනවා. මොකද කිව්වොත් මේ අවන් එක ගොඩක් හීට් වෙන හින්දා. ඒ වගේම තමයි අපිට අවන් ග්ලව්ස් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙනවා. ඒ වගේම තමයි මේ අවන් එක 10 මිනිත් ප්‍රී හීට් එකක් රික්වෙස්ට් කරලා තියෙනවා මෙන්න මේ අවන් එක සඳහා. ඒ වගේම මේ අවන් එක පොඩි ළමයින්ට පාවිච්චි කරන්න ඉඩකඩ තියන්න එපා. මීඩියා ආයතනය විසින් නිර්මාණය කරලා නිෂ්පාදනය කරපු CME9060 කියන මේ අවන් එක සඳහා ඔන්න ඔය කරුණු කාරණා තමයි එකතු වෙලා තිබුණේ. නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.